මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය කරමින් පවතින විපක්ෂය විසින් මේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතිඵල කට්ටල එහෙම නැත්නම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කියන මේ විශේෂ COVID-19ට අදාළ පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් ඇත්තෙන්ම මේ රජය ගෙනියන ඉතාම සාර්ථක වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලන් ඉන්න බැරුව මං හිතන්නේ විපක්ෂය මෙවැනි අභූත චෝදනා කිසිම පදනමක් රහිතව චෝදනා නගනවා. මේ සම්බන්ධයෙන් හොයා බැලීමේදී ඇත්තටම අනාවරණය වුණේ මෙම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කියන මේ පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණට පස්සේ ශ්‍රී ලංකාවට එය භාවිතා කිරීමේ සඳහා අනුමැතිය ලබා දුන් වහාම ශ්‍රී ලංකාවේ ඖෂධ ගෙන්නන සමාගමක් විසින් පෞද්ගලිකාංශයේ පරිහරණය සඳහා ඔවුන්ගේ මුදලින් එම අදාළ කට්ටල පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වා තිබෙනවා. ඔවුන් ඒ ගෙන්වලා තිබෙන්නේ රජයේ මුදල් භාවිතා කළවත් රජයට විකුණන්නවත් නෙමෙයි. ඔවුන් ඒ කට්ටල ගෙන්වලා තියෙන්නේ පෞද්ගලිකාංශයේ රෝහල්වල පරිහරණය සඳහා. නමුත් රජය විසින් ගෙන්වපු බවට රජය වෙනුවෙන් ගෙන්වපු බවට මේ ඉතාම වැරදි බොරු චෝදනාවක් තමයි අසත්‍ය චෝදනාවක් තමයි නගන්නේ. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කියන මේ විශේෂ පරීක්ෂණ කට්ටලවල පළවෙනි තොගේ අද ලංකාවට ලැබෙනවා. එය ලැබෙන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් හැටියට. ඊට අමතරව රජය විසින් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා තියෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදිම කිසිදු ආකාරයකින් එම ටෙන්ඩරය මේ වන තෙක් කිසිම පාර්ශ්වයකට ලබා දීලා නැහැ. එය තාම ටෙන්ඩර් තත්ත්වයේ පවතින්නේ. ඒ අනුව මේ කරන චෝදනාව සම්පූර්ණයෙන්ම රජය අපහසුතාවයට පත් කිරීම සඳහා විපක්ෂය ගෙනියන ඒ බොරු චෝදනාවලම තවත් එක් කොටසක් පමණක් බව තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ.